ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ විද්‍යාත්මක නිලධාරීන්ගේ සංගමය අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා. එසේම රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය දීමනාවක් සහ ප්‍රවාහන දීමනාවක් ලබා දෙන ලෙස බල කරමින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කරන බව එම සංගමයේ සඳහන් කරනවා. අධ්‍යාපන අනත්‍යන වෘත්තීය සමිති අද දිනේද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා. ඒ අධ්‍යාපන අනත්‍යන සේවා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලෙසට රජයට බල කරමින් මෙතර පාසල් අනත් දින සේවකයන් ඊයේ සිට ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අසාර්ථක බවයි සමස්ත ලංකා එකමුතු අනත් දින සේවක සංගමයේ සඳහන් කරන්නේ. සංගම් කිහිපයක් එකතු වෙලා තමයි මේක ප්‍රකාශයට පත් කළ ක්‍රියාත්මක කරන්න ගියේ. හැබැයි එහිදී 100%ක් සාර්ථක වෙලා නැහැ. යම් යම් පළාත්වල යම් යම් විදියට පාසල්වල අනත් දින සේවකයන් සේවයට පැමිණලා තිබෙනවා. අද දවසෙත් එහෙමයි. මෙතර අනත් දින වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූද රජයේ සියලුම පාසල් අද දිනේද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. විශ්වවිද්‍යාල අනත් දින කාර්යමණ්ඩලයේ ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගයේද අඛණ්ඩව සිදු කෙරෙනවා. රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන්ට බලපා ඇති වැටුපා දීමනා විෂමතාවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අද සහ හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ඔවුන් පවසනවා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති හෙට දිනේ දීපප්‍රාප්ත වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ගුරු විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු, මේ සියලු දෙනාම එට දවසේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගය ශක්තිමත්ව ගන්නවා. අපි ආණ්ඩුව කියන්න තියෙන්නේ එට දවසේ හරි මේ ප්‍රශ්න විසඳුමක් ලබා දෙන්න ඕන. අපි දන්නවා මේක අලුත් දෙයක් නෙමෙයි. ගුරු විදුහල්පති, පිරිවෙන් ගුරු සහ ගුරු උපදේශකවරු ලෙස අපි හෙට තීරණය කළා තිබෙනවා රටේ සියලුම දෙනා අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹ, කොටුව, දුම්රියපළ ඉදිරිපිටට උද්ඝෝෂණයකට එකතු වෙන්න. දෙමන ඉහළ නංවල් ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයක් කිරීමට සැලසුම් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් අක්‍රමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කිරීමට එහිදී තීරණය කර තිබෙනවා. අක්‍රමාත්‍යතුමා සහ බඳුරු ගුණවර්ධන මහත්තයා අපි සමග සාකච්ඡාවක් පැවැත්වුවා. රජයේ විධායක නිලධාරීන්ගේ කමිටුවේ නිලධාරීන් සම්බන්ධ වුණා. ඒකෙදී එකඟ වුණා ඒ රුපියල් 25,000ක අවම දීමනාව ලබා දීමේ තීන්දුව ආද අමාත්‍ය මණ්ඩලයේ කාර්යාලයෙන් එවනවා කියලා ඒ අනුව චක්‍රලේඛය ජූලි 1 වෙනිදා ඉඳන් ගෙවීමට මේ සියලුම විධායක සේවාවල. ඊයම ඒක ලබා දෙන්නට එකඟතාවය ලබා දුන්න නිසා අපි වෘත්තීය ක්‍රියාමාර්ගයේ තාවකාලිකව නතර කරා.